අයිබවන් මම දැක්කා සමාජාල මාධ්‍ය තුළ දැඩිව කතාවහට ලක්වෙච්ච සංසිද්ධ දඹුල්ල ප්‍රදේශයේ සිදුවෙච්ච හොරකමක් සම්බන්ධයෙන්. ගෑනු දරුවෙක් තා පොඩි දරුවෙකුත් ඉන්නවා, අම්ම කෙනෙකුත් එතන ඉන්නවා. එතකොට අපි බලන්න ඕනේ මෙවැනි හොරකමක් සිදුවීම සම්බන්ධයෙන් සමාජාල මාධ්‍යට දැමීම සම්බන්ධයෙන් මම ලොකු කැමැත්තක් නැහැ. මොකද ඕනම කෙනෙකුට ගෞරවයක් තියෙනවා, හොරකුටත් ගෞරවයක් තියෙනවා, වංචකාරට ගෞරවයක් තියෙනවා. මේ රටේ හොරු හොරාගේ තරාතිරමත් එක වෙනස් වෙනවා. හරි, මම මෙහෙම කතාවක් කිව්වොත් සෑම ආයතනකම හොරකම් වෙනවා, සෑම දෙපාර්තමේන්තුවකම හොරකම් වෙනවා, සෑම රාජ්‍ය ආයතනකම හොරකම් වෙනවා, සෑම දේශපාලන ආයතනකම හොරකම් වෙනවා, සෑම පෞද්ගලික ආයතනකම හොරකම් වෙනවා. ඒක තමයි මේ රටේ ස්වභාවය. එතකොට දැන් මේ හොරකම විතරක් ඉස්මතු කරන එක සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ යමෙක් හොරකමක් කරා නම් මේ හොරකම කරේ ඇයි කියන කාරණා සම්බන්ධව. ඔබට මතක ඇති එක දරුවෙක් බෙල්ල කපාගෙන මියදෙනවා කොරෝනා කාලේ. මම හොඳට මතක් කරලා බලන්න මේ පිළිබඳ වීඩියෝ එකක් දැම්මා. ඒක විනාඩි 40ක්ද කොහොමද ඒ කෙනා 40ක්ද පය දෙකක්ද මම මතක නැහැ හරියටම. ඒ කෙනා බෙල්ල බාගෙන කැපිලා ලේ වහනේ වෙද්දි කිසිම කෙනෙක් ඔහුට අත තිබ්බේ නැහැ. ඔහු කළ වරද තමයි ඔහු සබන් කැටයක් සහ තාමහකාරී ක්‍රීම් එකක් හරි මොකක් හරි එකක් ළමයෙකුට දෙන්න මම හිතන සුපර් මාකට් එකෙන් හොරගම් කරලා ඒක අහුවෙච්ච එක තමයි ඔහු ගෙල සිඳ ගන්න හේතුව. බලන්න රටක මිනිස්සු මේ තැනට පත් වෙන්නේ රටේ දේශපාලඥයන්ගේ වරද. අපි හැම ඔයාලා හැමෝම බයිනෝ තමයි. ඔව්, අපි බයින්න මෙන්න මෙහෙම කට්ටිය. අර ජේසුතුමාගේ කතාව මෙන්න මෙතන පොඩක් මතක් ගන්න. ඔබ බනින්න, ඔබ කිසිම දවසක හොරකමක් කළා නැත්තම්, ඔබ කිසිම දවසක හොරකමක් අනුමත කළා නැත්තම්, ඔබ කිසිම දවසක හොරකමට අනුබල දීමක් කළා නැත්තම් ඔබ බනින්නේ ගැලවලා. හරි, මේ අපිට ෆෝන් එකක් හොරක එක වරදක්. ඒකම ඒ වරදට මම කවදාවත් මේ වැරදි නෑ කියලා කියන්නේ. හැබැයි අපි ප්‍රශ්න විසඳන්න ඕන ඔහොම නෙමෙයි. මේ ප්‍රශ්න විසඳන්න ඕන මේ රටේ සමාන මන්දක මාධ්‍යවල එක එක සත්තුන්ගේ නම් දාලා CCTV බොරර මේ ඒක චීත්ත වැඩ කරන ඒ චීත්ත වැඩ. ඒතොර මේ රටේ කිසිම කෙනෙක් ඔකට විරුද්ධ නඩු පවරන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවද මේකට විරුද්ධ නඩු පවරන්න පුළුවන්? මාධ්‍යර කවදාවත් තැන් තැන්වල රින්ගලා මේ රහසිය තොරතුරු රහසින් පිටිගත කරන්න කිසිම නෛතික පසුබිමක් නැහැ. කවුරු එහෙම තියනවා කියලා පුළුවන් නම් මාධ්‍යවේදී එන්න මායත් කතා කරන්න. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ මේ ලෝකේ. එහෙම කරන්න බෑ. ඒක නීතියක් නැහැ. හරි, දැන් නීති හදලා දන්නේ නැහැ. හැබැයි අතීතේ මමත් මාධ්‍යවේදී මම වැඩ කරන කාලේ අපිට නම් එහෙම තිබුණේ නැහැ නීතියක්. හරි, අපිට මාධ්‍යවේදියෙකුට පුළුවන් ඕන උදේ ප්‍රසිද්ධිය පරිගත කරන්න, රාජ්‍ය පරිගත කරන්න, චීත්ත වැඩ කරන ස්වභාවය සාමාන්‍ය අපි ගාව නැහැ. ඒක අපේ පුරුදු නැති දෙයක්. ඒ නිසා මේ ප්‍රශ්නේදී මම ආපහුවට ඉස්මතු කරන්නේ ඇය මේ ජංගම දුරගතන හොරකම් කරන්නේ ඇත්තේ සමහර විට ඇයට ෆෝන් එක ඕන නිසා වෙන්න පුළුවන්. සමහර මේ ෆෝන් එක විකුණන්න වෙන්න පුළුවන්. සමහර විට ගෙදර කන්න නැතිව වෙන්න පුළුවන්. බයික් එකක් පැද්දර සමහර තෙල් ටික ගහන්න සල්ලි නැති මිනිස්සු මේ රටේ ජීවත් වෙන. ෆෝන් එක කතේ පාවිච්චි කර කාඩ් එක දාගන්න සල්ලි නැති මිනිස්සු මේ රටේ ජීවත් වෙන්නේ. හරි, මෙන්න මේක හොඳට මතක තියාගන්න. ලයිට් බිල ගෙවා ගන්න විදියක් නැහැ, වතුර බිල ගෙවා ගන්න විදියක් නැහැ, ගෑස් ටික ගන්න විදියක් නැහැ, දර කෑල්ලක් සමහර හොයා ගන්න තැනක් නැහැ, අල බතල කෑල්ලක් හොයා ගන්න විදියක් නැහැ, එළවලු ටිකක් තිබුණොත් ඒකට තුන පහ ටික යොදා ගන්න විදියක් නැහැ. සමහර ලුණු නැතුව මිනිස්සු කන්නේ, කැඳ ටික බොන්නේ ලුණු ටික නැතුව, ලුණු ටික ගන්න සල්ලි නැති රටක්. රනිල් වික්‍රමසිංහ මොන බයිල ගැහුවත් ඇත්ත කතාවක. හරි, ඔය මොන මොකා දේශපාලන රැස්වීම අනන්ත කෝටි ගණන් වියදම් කර තියදී යකෝ කණ්ඩ දීපේ ඔය මෙරටේ මිනිස්සුන්ට එන ඔය සල්ලි වල කෝටි 700ක් 800ක් තියෙනවා නම් මං කෙලින්ම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට කණ්ඩ දීපල්ලා මගේ රටේ මිනිස්සුන්ට. මේ රටේ ඔය ඔය උඹලා දිනනවා අනිවාර්යෙන්. එහෙම වුණොත් මේ රටේ මිනිස්සුන් ඇත්තටම කණ්ඩ දීපල්ලා මේ රටේ මිනිස්සු කන්න නැහැ. උන් උතන හදා එහෙම කරන්නේ නැහැ. කවුරුත් එහෙම කරන්නේ නැහැ. හැමෝම තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය කරගන්න එක. මොකද පක්ෂයේ අනුබල දීම තියෙන එංගලන්තේ සා එංගලන්තන උනස අපරට දේශපාලනය කරන්නේ. ඒ නිසා මතක තියාගන්න දේශපාලඥයෝ කියන ඔයිටත් වඩා අහු. අපි බලන්න ඕන ඔයනි සංසිද්ධි සිදුවෙද්දී මෙවැනි සංසිද්ධි සිදුවෙන්න මේ මූල බීජය වස්තු බීජය වුණ සංසිද්ධි මොකක්ද? එතකොට ඒ දරුවා මම හිතන්නේ මේකට ගන්න නැති අත්තරංගුඩ ගන්න නැති නීති ක්‍රියාත්මක කරන්න නැති නීතිය තියෙද්දි රටේ අපි නීති අතර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතොර ඒ දරුවටත් පුළුවන් ඕන්නම් එයාදි වරදක් වුණා නමුත් වරද ප්‍රසිද්ධ මාධ්‍යයේ දාලා තමන්ට අවනම් වුණ එකට ඔන්න නඩුවක් පවරන්න පුළුවන්. ඒ එවැනි දේවල් කරන්න කාටවත් අයිතිරේ. මම හැම වෙලෙම කියන්නේ එවැනි දේවල් එවැනි සංසිද්ධි වල යන්න එපා. ප්‍රශ්න විසඳගන්න වෙන ක්‍රම පාවිච්චි කරන්න. ඔන්න ඔයනි සංසිද්ධි වලින් තමයි අපරාධකාරෝ බිහි වෙන්නේ.
තමන්ට තමන් හිරක් බවට පත්වන දැන් සමාජයේ ඒ ළමයාට බැහැලා යන්න බැහැ. එතකොට එහෙම වුණාට පස්සේ සමාජ ජීවිතය නැති කර ගන්න පුළුවන් සමහර විට වැරදිකරුවෙක් වෙනවා සමහර විට. ඇත්තටම ඇයි බුද්ධිමත්ද? මම ඒ දරුවගෙන් මම ඉල්ලීමක් කරා මේ වීඩියෝ පිටේ බලන්න. ඔබ ඇත්තටම ඔබ මොන ප්‍රශ්නෙන් මේ ජංගම දුරකථන හොරගම් කරලා තියෙන මම දන්නේ නැහැ. මම ඉන්න තැන ඔබ දන්නව මහකන්ද හෙළවැදමෙතුර ඉන්නවා සෙන්සුරා ඊව දවස් දෙකකට ඔබට මම මුණ ගැහෙන්න පුළුවන්. එන්න ඔබ වෘත්තියක් පටන් ගන්න. ඔබ යම් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ ව්‍යාපාරේ පටන් ගන්න ඔබ දියුණු වෙන්න. ඔබට මිනිස්සු හෙරක් කියලා කියද්දි ඔබ හොරකම් කරා කියලා චෝදනා කරද්දි ඔබ අවදි වෙන්න. ඔබ දෙපයින් නැගී සිටින්න. ඔබේ දාඩිය මහන්සි වීරිය කැපකිරීම කියන දේ සහ ඔබ යොදු උපක්‍රම යොදන උපක්‍රම හොඳ දෙයට යොමු කරන්න. හොඳ දේ දියුම් කළා ඔබ හොඳ දියුණු කෙනෙක් වෙන්න. ඔබත් දාන්න ෆෝන් ෂොප් එක. ඔබ නැති මිනිස්සුයෙකුට ඔබ හොඳට ෆෝන් ෂොප් එකක් දාලා ඒ ව්‍යාපාර හොඳ දියුණු කර නැති මිනිස්සෙක් ඉල්ලගෙන ෆෝන් එකක් ඔබ දෙන්න. ඔබ මතක් කරන්න ඔබ වරදක් කරා මට මේ අවශ්‍යතාව උඩම මට වරද කරන්න පෙරුණා මට සමාජයේ අධික නිඳාක් ආවා. නමුත් මං ආයේ මං මේ වැරදි වැඩ කරන්නේ. ඔබ වරද හදාගන්න. ඔබ වරද්ද දැක්කා ඔබ වරද්ද පිළිගත්තා ඔබ වරද්ද නිවැරදි කරගන්න ඔබ තවත් අය වැරදි වලින් ගලවන්න. ඒතර ඔබට ඒ පාවෙන් ගැලවෙන්න පුළුවන්. එනිසා මම ඉල්ලීමක් කරනවා මේකේ කවුරුත්ම නිඳා කළ විනාශ කරන්න එපා. ඒක හරි පීඩාවක්. ඒ දේ කළා කවදාත් සතුටු වෙන්න බෑ. මට නම් මන් නම් සතුටු වෙන්නේ නැහැ. මම අනන්ත මිනිසුන්ගේ වැරදි දකිනවා. හැබැයි මම කවදාත් ඒ වැරදි ඉස්මතු කරන්නේ නැහැ. මගේ දර්ශනයක නැති නිසා. ඒ හැබැයි මට වැරදුණු තැනත් ඒක වෙන්න පුළුවන්. මොකද මට ඔබෙන් ලැබෙන ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ මම කවදාවත්ම මගේ ආත්මේ පාව දෙන්නේ නැහැ. මං ඒ නිසා මට මොන දේ වුණත් මම ඉන්නේ එක විස්තාවරක් තුළ. ඒ විස්තාවරත්‍ය තමයි මේ විෂම අධ්‍යාපන ක්‍රම, විෂම තාක්ෂණය, විෂම සෞඛ්‍ය, විෂම වූ සමාජ ක්‍රම ඇතුළ, විෂම දේශපාලන ක්‍රම ඇතුළ, විෂමාර්ථිකය ඇතුළ සාධාරණ යුක්තියක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒ යුක්තිය සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන පුළුවන් සිංහල බෞද්ධ රාජ්‍යයක් තුළ විතරයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි වරද දුක්තනින් වරද සමාජගත කළා. ඒ වරද කරපු පුද්ගලයන් සමාජ විසින් හෙරක් හොර ගෑණියක් කියන වචනේ දානට වඩා මතක තියාගන්න ඒ තරණපත් නොවන සමාජයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඔබ දන්නවද ඇට හෙරක් කියලා චෝදනා කරද්දී මේ රටේ ගණිකා වෘත්තියේ දෙන ලක්ෂ 10කට වඩා ඉන්නවා කියලා කිව්වොත් දැන් ඔබ මට බනි. ලක්ෂ 10කට වඩා මේ රටේ ගණිකා වෘත්තියේ දෙන. ඒතර අර හොරකම් කරනක වගේම තමයි එක. ඒකට කවුරුත් කතා කරන්නේ නැහැ. ඒතර ඔබ දන්නවද තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ විකුණන සමාජයක් ඇවිල්ලා තියෙනවා. කොයි වට කතන්ද? ඔබ දන්නවද තරුණ ළමයි වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා තමන්ගේ ඇඟ පෙන්නලා සල්ලි අම්බ කර රටක් මේ රට තුර නිර්මාණය කරලා තියෙන්නේ. මේ මොකද්ද? මේ ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. මේ තමාට අනිත් මිනිසුන් හා සමානව ඉන්න සල්ලි නැහැ. මේ ගෑනු දරුවන් තමන්ගේ ජීවිතේ තමන්ගේ ආත්මය විකුණන අවස්ථාවකට මේ රට ඇවිල්ලා තියෙන්නේ. මේ රට කිසිම දේශපාලඥයෙක් මේකට මැදිහත් වෙන්නේ නැහැ. ඔබ දන්නවද මේ රටේ ජනාධිපති හීනෙයින් එක මිනිහෙක් මේ රටේ බුද්ධිමං කොල්ල කන මරගතියක් ප්‍රසිද්ධ ලංකාවේම අපි ගහලා පන්නලා දාපු දේශපාලන පක්ෂයක ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙමින් ඉන්න මිනිස්සෙක් හරි මිනිසුන්ගේ බුද්ධිය මං කොල්ල කරනවා කෝටි ගණන්වල බුද්ධිය විකුණන වැඩපිළිවෙළ හොදලා තියෙනවා. හැබැයි කවුරුත් මේවා කතා කරන්නේ නැහැ. ඒවා මහා ශ්‍රේෂ්ඨ හොරකම්. හැබැයි ඒ හොරුන්ට හොරෙක් කියලාවත් කියන්නේ නැහැ. ඇයි මේ? ඇයි මේ? හරි ඔබ මතක තියාගන්න. අර ඔය ෆෝන් එක රුපියල් 30,000ක් ගැන අපි කතා කරද්දී බිලියන ගණන්වල හොරකම් කරන මිනිස්සු මේ රටේ ඉන්නවා. හැබැයි ඒවා කවුරුත් හෙළිදරව් කරන්නේ නැහැ. ඒවට විරුද්ධව කතා කරන්නේ නැහැ. එපා මේ දේ කරන්න. මේක හරි අශෝභනයි. ඒ වීඩියෝ කරපු මල්ලි බොහොම පැහැදිලිවම කියනවා ආමදාවත් මේ වගේ දේවල් කරන්න එපා. මින්මතුර මේ වීඩියෝ එක බලන හැම තැනක හැමෝටම ඉල්ල කරන එකම ඉල්ලීම කවමදාවත් කෙනෙකුට නිඳාවක් වරදක් කරා. ඔව් ඒක හරි. ඒක පිළිගන්න. හැබැයි ඒ වරද කරේ අය කියලා බලලා ඔවුන්ගේ වරද මුදවන්න කටයුතු කරන වරදට පීඩා කරලා ඒ පුද්ගලගේ ජීවිතේ නැති කර ගන්න පත් කරන්න එපා. ඒක සිංහල බෞද්ධ සමාජ ක්‍රමයට විරුද්ධයි. ඒ නිසා මං ඉල්ලීම කරන නැවත වතාවක් ඒ දරුවගේ ෆෝන් එක හොරකම් කරා කියලා දරුවගේ කරුණා කළ පුතේ ඔබට සල්ලි නැත්තම් ඔබ එන්න මං උපදෙස් දෙන්න. මට සල්ලි නැහැ. ඔබට උපදෙස් දෙන්න. ඔබ පටන් ගන්න ව්‍යාපාරයක් ඔබ ධනපතියෙක් වෙන්න. ඔබට හීන ඇති. ඒ හීන ඔස්සේ ඔබ යන්න. හැබැයි හීන ජයග්‍රහණය කරන්න හොරකම් කරන්න පෙළඹෙන්න එපා. ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාලවල දරුවෝ කොළඹ සමාජයෙන් විශ්වවිද්‍යාල දරුවෝ ගණිකා වෘත්තියේ දෙනවා. ඒවා නවත්තන්න. අහිංසක තරුණ ළමයි තමන් ඇඟ පෙන්නලා සල්ලි හොයනවා. මේ රට දෙමව්පියන් පිළිබඳ දැනුවත්කමක් නැහැ. ඩොලර්ස් පිටින් තමන්ගේ account එකට වැටෙන්නේ කොහොමද කියලා මේ දෙමව්පිය හොයන්න.
මේව නවත්තන්න. පුතේ මේ මාතෘත්වය විකිනෙන්නේ. මේ මේ මාතෘත්වය නැති වෙන්නේ. මේ මාතෘත්වය අපිට අහිමුණාට පස්සේ මේ ජාතියක් වශයෙන් අපිට ගොඩනගෙන්න බෑ. මේ රට බිඳවැටෙනවා. මේ රට බිඳවට්ටන්නටයි තමයි සමහර කට්ටිය කියන්නේ ඔය ගාල්ල ඉඳලා අපි හෙළුවැල්ලෙන් කෙල්ලෝ ගේන්න ඕන කියලා. මොකද නටවන්න ඕන කියලා. ඒ තමයි මේ රටේ දේශපාලඥයාගේ ස්වභාවය. මොදුන් මේ ජාතියට ආගමට වෛර කරන නිසා. ඒක තමයි අනිත් මිනිස්සු කියන්නේ. මම හිතා බැසිල් රාජපක්ෂත් මේක ගේන්නදව ගණිකාව නීතිගත කරන්න ඕන කියලා. ඒක තමයි දැන් ඔය මිනිස්සු ඒ කට්ටියට කරන්න බැරි චේතන තමයි අනිත් පැත්තෙන් අනිත් මිනිස්සුන්ට සල්ලි කිව්ව හැරි කරන්නේ. නැත්නම් ඔය ওই දිදී දේවල් වෙන්න බෑනේ. ඒක මෙවැනි දේවල් අපේ රටේ සිදු වෙන්න දෙන්න එපා. මේ මාතෘත්වය විකිනෙන්න දෙන්න එපා. මේ මාතෘත්වය විනාශ කරන්න දෙන්න එපා. කෙනෙක් ආදරෙන් බැඳෙන්න ප්‍රශ්නයක් නැහැ. ආදරෙන් බැඳ ඕන වරදක් කරගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔවුන්ගේ මේ කර්මය. ඒක අදාළ කරගන්න බෑ. හැබැයි මේ වගේ දේවල් මුදලට විකින්න සමාජය නවත්තන්න. හොරකම් කරනක නවත්තන්න. ඒ නිසා මේ හොරකම කියන දේ නවතින්න ඕනේ. හැබැයි හොරකම නවතින්නම් සමාජයේ විසම සමාජ ක්‍රමයක් රට වෙනස් වෙන්න ඕනේ. අන්නේ දේ වෙනස් කරන්න ඔබ සියලු දෙනාම එකතු වෙන්න. මම කොතනක හෝ ඉඳලා මේ සියලු දේ බලාගෙන ඉන්නවා ඔබ දිනනතයි. මිනිස්සු අපිට නිඳා කරනවා. අපෝ අපි යාරත්තරා ජාතිවාදීක අපි යාරත්තරා දන්නවා. අපි දන්න කට්ටිය වැඩ කරන්නේ. බලයේ තියෙන කට්ටිය වැඩ කරන්නේ. හරි කැමති. මට මා විවේචන ගන්න පුළුවන් තරම් විවේචනක තමන් වැඩ කරා. තමන් නිකන් ඉන්න එපා. මම මගේ ළඟ ඉඳි මිනිස්සු කඩා ගන්න එපා. තමන් අලුත් පිරිසක් හදා ගන්න. තවත් කෙනෙක් විවේචනය කළා පිරිස හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා හැමෝම එකතු වෙන්න ඕන වෙලාවේ මඟ හැරලා යනවා නම් මිනිස්සු අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අමතක කරන්න එපා. කවමදාවත් මම පරදීනේ නැහැ.